අද මම ඔයාලට කියන කතාව උපුටා ගැනීම ඒකේ හෙඩින් එක දාලා තිබුණේ පිය යුරු බද්ද කියලා ඔන්න දැන් එහෙනම් අහගන්න 19 වෙනි ශතවර්ෂයේ අගභාගය ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වූ සමය කන්ද උඩරට රාජධානියේ ප්‍රධාන අග නගරයට මදක් දුරින් පිහිටි අම්පිටිය ගම්මානය වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර ගම්මානයක් පුංචි කඳු ගැට උඩින් උදේට හිරු නැගෙන හැටි බලාගෙන ඉන්න ආස කරන දසුණක් වර්ෂය පුරාම නොසිඳි ගලා හැලෙන පුංචි දොළ පාරවල් ගමේ සෞභාග්‍ය වෙච්චි කුඹුරු යාය අස්වද්දන්න උදව් වෙනවා ඒ විතරක්ද ගමට මායිම්ව තියෙන මලින් පලින් බරවුණු මහවනය නොයෙකුත් වනසතුන්ගෙන් පිරිලා මීමැස්සන් සමනලයන් මලින් මලට පියාඹමින් පැණි හොයනවා කුරුළු ගීත අහන්න කවුද අකමැති ඒව අහගෙන ඉද්දි හැම දුකක්ම අමතක වෙනවා හරියට භාවනාවක් වගේ එනමුත් මේ සුන්දරත්වය ඇතුලෙන් ශෝකාන්ත නොතිබුණාම නොවේ මේ කියන්න යන කතාවත් ඒ වගේ එකක් ගොවිතැන ප්‍රධාන ජීව නෝපාය වෙච්ච මේ ගමේ මැද හරිය තිබුණ වලව්වා මේ වලව්වේ අයිතිකාරයට කවුරුත් කිව්වි අම්පිටිය රාලහාමි කියලා පවුල කිහිප දෙනෙක් දන්න රහසක් තිබුණා ඒ තමයි අම්පිටිය රාලහාමි සිංහල රජ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් බව ඒ වුණත් දැන් නම් සුදු අධිරාජ්‍යවාදී පාලකයන්ගේ අතකොළුවක් වෙලා ආරච්චිල පට්ටමකින් සෑහීමකට පත්වුණු කෙනෙක් රජයේ බදු නිලධාරියාගේ කාර්යාලයත් පැවරිලා තිබුණෙත් මෙයාටම තමයි ආරච්චිලගේ වලව්වේ හිටියේ බිරිඳයි දියණියයි නිවසේ වැඩට උදව් කරන බණ්ඩා කියලා මිනිස්සෙකුයි විතරයි අවුරුදු 16ක් විතර වුණු දියණිය රෝප ස්වභාවයෙන් අගතැම්පත් වෙලයි තිබුණේ කුඩා කාලයේම ඇයව බෞතිස්ම කරලා තිබුණ නිසා ඇයට නම යොදා තිබුණේ දෝන කැතරිනා කියලා පාසල් අධ්‍යාපනයටත් හොඳින්ම හදාරලා තිබුණු ඇයට පියා විසින් දේශීය සටන් කලාවත් උගන්වලයි තිබුණේ මේ කාලෙ වෙද්දී රට පාලනය කරපු විදේශිකයෝ හැම පැත්තෙන්ම ජනතාව පීඩාවට ලක් කරලයි තිබුණේ ඉඩම් බද්ද කුඹුරු බද්ද පුරන් බද්ද කියලා වගා කෙරුවත් නොකෙරුවත් මිනිසුන්ට බදු ගෙවන්න සිද්ධ වුණා ඒ විතරක්ද ජීවත් වෙන කමට ඇඟ බද්දකුත් ගෙව්වා ගෙදර සුරතලේට ඇති කරන බල්ලටත් බද්දා මොනව කරන්නද හුඟක් මිනිසු නිහඬවම මේ හැම බද්දක්ම ගෙවන්න පුරුදු වෙලා හිටියා ඔය අතර කිහිප දෙනෙක් විතරක් මේකට විරුද්ධව අදහස් ප්‍රකාශ කළා විතරක් නෙමෙයි ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්නත් පටන් ගත්තා ආරච්චිලට පැවරෙන තිබුණු තවත් රාජකාරියක් තමයි කැරලි ගහන අය ගැන තොරතුරු හොයලා ආණ්ඩුවට දැනුම් දෙන එක මොනවා වුණත් අම්පිටිය රාලහාමි ඇත්තම සිංහල රාජවංශයේ කෙනෙක් හින්දද කොහෙද තමන්ගෙම මිනිස්සුන්ව පාවලා දෙන වැඩේ කර ඇරියා මේ ගැන ආණ්ඩුවත් රාලහාමි ගැන අවිශ්වාසයෙන් සැකෙන් තමයි සිටියේ දන්නවනේ සමහර මිනිස්සු ඉන්න අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඉතින් ආරච්චිල පට්ටමට ඇහැ ගහගෙන හිටපු මේ ගමේම ජීවත් වෙච්චි තවත් කෙනෙක් ආරච්චිල කැරලිකරුවන්ට සම්බන්ධයි කියලා පරදේශිකයන්ට ගතුකේලම් කියන්න පටන් ගත්තා සැකෙන් හිටපු ආණ්ඩුවත් මේක ඇත්ත කියලා හිතලා ඔහු අත්අඩංගුවට ගන්න කටයුතු සැලසුම් කෙරුවා ආරච්චිලට හිතවත් අයගේ මේ තොරතුරු ඔහුගේ කනටත් ගලාගෙන ආවා දැන් ඉතින් මොකක් කරන්නද ආණ්ඩුවට විරුද්ධව බොහෝ දුරට අත්ුනේ ආණ්ඩුවට විරුද්ධ වූ අයට බොහෝ දුරට අත්ුනේ මරණේ දැන් තමන්ටත් වෙන්න යන්නේ ඒ වගේ ඉරණමක් නේද කියලා හිතුණත් රාලහාමිට හාන් කවිසියක්වත් දුකක් තිබුණේ නෑ නමුත් තමන් නිසා තමන්ගේ බිරිඳටයි දියණියටයි කරදරයක් වෙයි කියන බය තමයි තිබුණේ වෙනද වගේම එදත් උදේ ඉර ගල මුදුනේ නිබිලා බැලුවා ගම අඬනවද මන්දා වලව පාළු වෙලා උදේ රැයින්ම වලව්වෙන් දෙන්නෙක් පිටත් වෙලා ගිහින් තිබුණා ඒ වෙන කවුරුත් නෙමේ පුංචි මැණිකේ ඒ කියන්නේ දෝන කැතරිනයි සමග අතුදවුවට හිටිය බණ්ඩයි කියන දෙන්නා ලොකු මැණිකටත් යන්න කිව්වට ඇය රාලහාමිත් එක්කම වලව නතර වුණා දින ගණනාවක්ම රූස කැලේ මැද්දෙන් බොහෝ දුරක් ගෙවපු පුංචි මැණිකේ බණ්ඩයි දෙන්න මගතොරදී හම්බ වෙන අයට කිව්වේ තමන් තාත්තයි දුවයි කියලා අවසානයේදී මේ දෙන්න ඇතුළුනේ රෙදි පිරිසිදු කරන රැකියාවන් කරන ගම්මානයකට මේ බණ්ඩ කුඩා කාලයේදී හැදී වැඩුණු ගම් පියස සිංහල රජ කාලේ රාජ්‍ය සේවයක් හැටියට සලකෝ මේ රැකියා කරන්නන් පසු කාලීනව ආපු පරදේශිකයන් විසින් කුලහීනයන් ලෙස හැඳින්වීම නිසා සාමාන්‍ය ජන සමාජය තුළදීත් ඔවුන් සැලකුවේ අඩු සැලකිල්ලක්
කොහොම කොහොමින් හරි පුංචි මැණිකේ වලව මෙන් පිටත් වෙද්දී ඇඳගෙන හිටපු ඇඳුම් මගදී ගලවලා රෙද්දකුයි හැට්ටේකුණේ සැරිසිලා හිටපු හින්දා රදල පෙනුම අයින් වෙලා තිබුණත් කළු පාටට ඉන්න බණ්ඩා මේ තමන්ගේ දුව කියපුවාම නම් රූප ස්වභාවයෙන් අගතෙන්පත් මේ යෝතිය ඇත්තටම බණ්ඩාගේ දුවෙක්මද කියලා හැමෝටම තිබුණේ ප්‍රශ්නාර්ථයක්. ඇගේ අම්මා අසනීපේකින් හදිසියෙම මිය පරලොව ගිය නිසා නැවත තමන් ගමට පැමිණි බව තමයි බණ්ඩා මේ ගමට කියාපු බොරුව. දැන් බණ්ඩයි පුංචි මැණිකේ රෙදි හොදන රැකියාවම කරමින් මේ ගමේම පදිංචි වෙලා වසර කිහිපයක්ම ගෙවිලා ගිහින් තිබුණා. මේ අතරදි තමයි ආණ්ඩුව අලුත් බද්දක් පනවන්න තීරණය කෙරුවේ. ඒ තමයි ආණ්ඩුවේ තනතුරු දරන රදල පවුල්වල හැර අනෙක් සියලු කාන්තාවන් උඩුකය පළඳින්නේ නම් ඒ සඳහා රජයට බද්දක් ගෙවිය යුතු අතර එසේ නොගවන්නේ නම් උඩුකය නිර්වස්තව සිටිය යුතු බවයි. නියම කර තිබූ බදු මුදලත් ඉත අයහෙලා ගියාගත් බැවින් දුප්පතුන්ට එය මරු පහරක්ම විය. මෙම බද්ද නම් කර තිබුණේ පිය යුරු බද්ද යන නාමයෙනි. මේ බද්ද පැනවීමත් සමග බොහෝ කාන්තාවන් නිවස තුළටම සීමා විය. පාසල් යමින් සිටි දැරියෝද ඉගෙනුමට තිත තැබූහ. දෙස් දෙවල් තබනවා විනා මෙයට විරුද්ධ වචනයක්වත් කතා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූයේ ආණ්ඩුවට විරුද්ධ වීම බ්‍රිතාන්‍ය රජිනට විරුද්ධ වූ වාසිය සලකා මරණීය දණ්ඩනයට යටත් වීමට සිදුවන බව හොඳවාකාරවම දැන සිටි නිසා වෙනි. බදු නිලධාරීන් ලෙස පත්කර තිබුණේ සිංහල මිනිසුන් නිසා නීතිය හරියාකාරව සිදුවන්නේ දැයි සොයා බැලීමට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් වරින් වර ගම්මාන වලට පැමිණ පරීක්ෂා කරන්නට විය. ඒ නිසාම බදු නිලධාරීන්ද සතියකට කිහිප වරක් බල ප්‍රදේශය තුළ පරීක්ෂා කර නීතිය උල්ලංඝනය කරන අය පිළිබඳ සොයා බැලීය. මෙවන් එක් දිනයක දර කැඩීම සඳහා අසල වනයකට ගොස් පැමිණෙන පුංචි මැණිකා හා සම වයස් යුවතියන් පිරිසක් බදු නිලධාරියාගේ මූණට මුලිච්චි විය. උඩුකය ආවරණය කර සිටින මෙම යුවතියන් දුටු බදු නිලධාරියා ඔවුන් නවත්වා රටේ පනුව ඇති නීතිය ගැන ඔවුන්ට මතක් කර ඒ මොහොතේම උඩුකය නිරාවරණය කරන ලෙසත් එසේ නොමැතිනම් අදාළ බදු මුදල ගෙවිය යුතු බවත් දන්වා සිටියේය. යුවතියන් බිම බලාගත්තා විනා කිසිවක්ම දෙඩුවේ නැත. බදු නිලධාරියා එවර සැරපරුෂ ආකාරයෙන් යුවතියන් ඇමතුවෙන් ඔවුන් නොවේ හිස එසවූයේ. ඒ නිසාම තමන් සමග සැමදාමත් තනි නොතනියට පැමිණෙන අතවැසියන් දෙදෙනාට ඇමතූ බදු නිලධාරියා මේ ස්ත්‍රීන්ගේ උඩුකය වසා ඇති රෙදිකඩ ගලවා දමන ලෙස අණ කළේය. යුවතියන්ගේ මුහුණ ලැජ්ජාවෙන් සලිත වූවාය. චණ්ඩීන් දෙපළ යුවතියන් දෙසට ගමන් කරන්නට විය. පුංචි මැණිකා යුවතියන්ගේ ඉදිරිපිටට පැමිණියාය. එක් චණ්ඩියෙක් මේ යුවතියගේ පපෝ දෙසට දෑත් දිගු කළා පමණි. සිදුවියේ කුමක් දැයි කිසිවෙකුටත් වටහා ගන්නටත් පෙර චණ්ඩීන් දෙපළම මහපොළොව බදාගෙන බිම වැතිර සිටියහ. මෙතෙක් බිම බලාගත් වනම සිටි අනිකුත් යුවතියන් හිසෝසවා බැලූ කල සිදුවිය ඇත්තේ කුමක් දැයි වටහා ගනු නොහැකිව උනුන් මුහුණ බලා ගත්හ. හැඩි දැඩි සිරුරින් යුක්ත බදු නිලධාරියා එවර පුංචි මැණිකා දෙසට පැන්නාය. එපමණකි බදු නිලධාරියාද බිම හොත්තේය. එවරනම් සිදුවිය කුමක්දැයි සියල්ලන්ටම පැහැදිලිය. ඒ හෙළ සටන් කලාව ඉහලින්ම ප්‍රගුණ කළ පුංචි මැණිකා විසින් ක්ෂණික පහර දීමකින් තිදනාම දුර්වල කරන්නට සමත් වී ඇති බවේ. ඉන්පසු යුවතියන් එම ස්ථානයෙන් පිටත්ව ගම දෙසට ඇවිද ගියහ. පසුදා පහන් වන විට පරදේශික සොල්දාදුවන් ගම වටකර පුංචි මැණිකාව සොයා මෙහෙයුමක් දියත් කළහ. අත්තඩංගුවට ගත් පුංචි මැණිකාව කෙලින්ම රැගෙන ගිය අධිකරණය වෙතයි. ඇයට විරුද්ධව තිබූ චෝදනා නම් රජයේ බදු පනත්වලට අවනත නොවීම, රාජකාරියට බාධා කිරීම, රාජ්‍ය නිලධාරීන්ට පහර දීම, බ්‍රිතාන්‍ය රාජ්‍යයට හා රජනියන්ට විරුද්ධ වීම මේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ තෝල්ක මුදලි විසින් සිංහලෙන්ම ඇවත ප්‍රකාශ කළ අතර නිදහසට කරුණු ඇද්දැයි විමසා සිටියේය. එයට පිළිතුරු දුන් ඇය සංස්කෘතියට අනුව හැදී වැඩුණු කාන්තාව ලැජ්ජාවට පත් කරන මෙවන් තීන්දුව තීරණ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, තමන්ගේ සිරුර ගැන තීරණ ගැනීමේ අයිතිය සියලු මිනිසුන්ට එකසේ අයිති බව, තමන් පිළිගන්න එකම මිනිස් දහම් බවත්, ග්‍රැමි සංස්කෘතික නීතීන් හමුවේ තමන් නිවැරදිකාරිය බවත් වියක්ත ඉංග්‍රීසියෙන්ම කියා සිටියාය. ඇයගේ ප්‍රකාශය හමුවේ අධිකරණ භූමියේ සිටි සියලු දෙනා පුදුමයට පත් වූයේ දුෂ්කර ගම්මානයක හැදී වැඩුණු ඇයගේ මනා ඉංග්‍රීසි දැනුම පිළිබඳවයි. මූලාසනයුන් ප්‍රාදේශික නඩුකාර උත්තමයාටද මේ පුදුමයට කාරණයක්ම විය. එබැවින් මද වේලාවකට උසාවි කටයුතු නවත ඇයව තමන්ගේ නිලකාමරය වෙත රැගෙන එන ලෙස ආරක්ෂකයන්ට දැනුම් දුන් ඔහු මුලස්නෙන් බැස ගියේය. ටික වේලාවකින් ඇය සිටියේ නඩුකාර හාමුදුරන්ගේ නිලකාමරයේ මේසේ ඉදිරිපිටයි. ඇය කවුදැයි මුලින්ම ඔහු ඇයගෙන් විමසුවේය.
ඊට පිළිතුරු දුන් ඈ තමන් රදළ පරම්පරාවක රැයත් කෙනෙකු බවත් තමන්ගේ පියා කැරලිකරුවන්ට එකතු වූවා යයි බොරු චෝදනාවන් නිසා තමන්ගේ පවුලට කරදර විඳින්නට වූ විඳින්නට සිදු වූ ආකාරයත් එතෙන් පටන් සිදු සියල්ලත් කියා සිටියාය. එපමණක්ද නොවේ තමන් නිවසෙන් පිටත් වන මොහොතේ පියා විසින් ලබා දුන් රාජ්‍ය ලාංඡනය සහිත මුදුවද නඩුකාරයා වෙත ඉදිරිපත් කළාය. පසුව නැවතත් නඩු කටයුතු ආරම්භ කළ අතර නඩු තීන්ද ප්‍රකාශ කරන මොහොත එළඹීයෙන් මුළු අධිකරණයම භූමිය අධිකරණ භූමියම මියට පිම්බාක් මෙන් නිශ්ශබ්ද විය. සියලු චෝදනාවලින් ඇයව නිදොස් කර නිදහස් කරන බවත් ඇය ජීවත්වන ගම්මානයේ පනව ඇති පියයුර බද්දෙන් නිදහස් කරන්නටත් මුළු රටේම බදු නිදහස සඳහා අවශ්‍ය අනුමැතිය ඉල්ලා බ්‍රිතාන්‍ය රජයට ලිඛිතව දන්වා යැවිය යුතු බවත් එපමණක්ද නොව ඇය ජීවත් වෙන ගමේ නායකත්වයට ඇයව පත්කිරීම සඳහා බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළේය. මද කලකට පසු පියයුරු බද්ද සම්පූර්ණයෙන්ම නිදහස් වුවද කුලහීන කාන්තාවන් දිගු කාලයක් යනතුරුම උඩුකය නිර්වස්තව සිටීම පුරුද්දක් කරගත්හ. එබැවින් ඒ සමාජයේ සාමාන්‍යයක් බවට පත්විය. නම්ගම් සමහර සිදුවීම් මනං කල්පිතය. උපුටා ගැනීමකි.